Luxury Gamanakata, brand new TFSK SUV. ගොවිජනතාව මුණදී ඇති අර්බුදයද තවම අවසන් නැහැ. ඔවුන් දැන් පැති ගණනාවකින් පීඩාවට පත්ව තිබෙනවා. මේ පුත්තලම කල් අඩිය තාමරම් කුලම වෙල්ල අය. කුඹුරු අක්කර 200ක් පමණ මේ වෙනකොට කොළ කහ පැහැ ගැන්වීමේ රෝගයට ගොදුරු වෙලා. ගොවීන් කියන්නේ අස්වැන්න ගන්න බැරි තත්ත්වයක් දැන් උදා වෙලා තියෙන බවයි. ගොයම් පීදිලා කරලක් කාපුවාම අඟල් දෙක තුනක පොඩි කරලක් එන්නේ. මාස 3ක් තිස්සේ දුක් විඳලා අන්තිමට ගෙදර අරන් යන්න වෙන්නේ ඉපනැල්ල විතරයි මිනිස්සුන්ට. මම අවුරුදු 15ක් 14ක් කළා ජලපාලක වශයෙන්. ඉතින් ඒ කරන කාලෙම මෙහෙම තිබුණේ නැහැ. මේවා මේ ගිය කන්නේ අපි වැඩ කරා. වැඩ කරද්දී හොඳට අස්වැන්න ගත්තු කුඹුරු අයත්ත මම මේ තාමර කුලම යායේ වගේ නෙළුවේ යායේ. දැන් මේ පාරේ ඉතින් මේ කප්පුවා මේ පිදුරු ටික විතරනේ අපිට ගෙනියන්න තියෙන්නේ මේ මිනිස්සුන්ට. ඉතින් මේකට විසඳුමක් ඕන කොහොම හරි මේ මේ කාල සීමාව ඇතුළත මේ මිනිස්සුන්ට එක්ක වන්දිය කරලා බදින්න ඕන. මේ මිතරේ අක්කර 260කට වැඩි ගොවීන් මේ කුඹුරු වගා කරන්න වැසි ජලයෙන් පොහොර ගැටලෝ වැනි අර්බුද රැසක් මැද මෙවර වගා කළ කුඹුරු දැන් පීදෙමින් පවතිනවා. ගොවීන් පවසන්නේ මාස කිහිපයක සිට වැසි නොලැබීම නිසා තම කුඹුරු විනාශ වෙමින් ඇති බවයි. මේකෙන් තමයි ඉතින් ජීවත් වෙන්නේ, මේකෙන් ගන්න ආදායමෙන් තමයි අපි ජීවත් වෙන්නේ. වෙන කිසි මාර්ගයක් නැහැ ඉතින් ජීවත් වෙන්න. අත්‍යාව මං අක්කර 3ක් වැඩ කරලා තියෙනවා. රුපියල් 60,000ක් විතර මට හාන්නම මේකට වියදම ගිහින් තියෙනවා. රත්තරන් බඩු අර මේ බැංකුවේ තියලා තමයි මේක කරගෙන තියෙන්නේ. ඉතින් වැස්ස නැති හින්දා තමයි අපිට මේ දේ සිද්ධ වුනේ. ඒ හින්දා මේ සහන ආධාරයක් මේ ගැන නිලධාරී ඇවිල්ලා ඉන්නවා අපිට. ඒ කට්ටියගෙන් අපිට සහන ආධාරයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ අතර වීමිරදී ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති කමින් අමාරුවෙන් නෙලාගත් අස්වැන්න විකුණාගත නොහැකිව තවත් ගොවීන් පිරිසක් මේ වන විට අසරණ වෙලා. 2023 වසරේ මහකන්නේ වී අස්වැන්න නෙලීම ආරම්භ කළ තිනවා ගොවීන්. වී වෙළඳපොළේ තරංකාරීත්වයක් නොමැති වීමත් ලැබෙන වී අස්වැන්නත් මත මේ වෙද්දී ඇත්තරම වී කිලෝ එක මිල රුපියල් 80-85 දක්වා පහත වැටලා තිනවා විවෘත වෙළඳපොළේ. ඉතින් අපි විශේෂයෙන්ම ආණ්ඩුවට මතක් කරනවා, අපි දැක්කා පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් වෙනවා රුපියල් බිලියන 10ක් අවශ්‍යයි කිලෝවල මෙවර වීමිලදී ගැනීම වෙනුවෙන් රජයේ වීමිලදී ගැනීම වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඒ හින්දා අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා කඩිනමින්ම මෙවර මහකන්නයට අදාළව සහතික වීමිල ප්‍රකාශයට පත් කළා. කඩිනමින් රජයේ මැදිහත් වෙන්න වීමිලදී ගැනීමේ ක්‍රියාවලියට නැත්තම් තවදුරටත් වීමිල පහළ යාමෙන් ගොවීන් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග